that you accept me like that. What I උදේවරුවේ පැය දෙකක් ඇතුළත දේවාල 4යි ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැරට සම්බන්ධ වෙන අලි සියලුම දෙනා පරීක්ෂා කිරීමට අපිට දේවාල නිලමෙතුමාගේ උපදෙස් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි සියලුම අලි ඇතුන් පෙරහැරට සම්බන්ධ වෙන සියලුම අලි ඇතුන් පරීක්ෂා කළා. ඒ අවශ්‍ය සතුන්ට පිට ගැස්මට ඉන්ජෙක්ෂන් එන්නත් කළා. සමහර අයට පණු බෙහෙත් අවශ්‍ය කරලා තිබෙනවා. ඒවට පණු බෙහෙත් බෙදා හැල්ලා පොඩි පොඩි තුවාල තියෙනවා නම් ඒවට බෙහෙත් කළා, ස්ප්‍රේ කළා. වෙන අවශ්‍ය වෛද්‍ය පහසුකමක් මොනවා හරි වුණා කියලා කිව්වොත්, උදාහරණයකට රුධිර පරීක්ෂාවක් පවා අවශ්‍යයි කියලා කිව්වොත් ඒවටත් අපි ලෑස්ති පිට ඇවිල්ලා ඉන්නේ. අපි පෙරහැර පටන් ගන්න දවස් ඉඳලා පෙරහැරට එන අලි සියලුම දෙනාගේ අසුචි පරීක්ෂාවක් කරනවා. මොකද අපිට හම්බෙලා තියෙනවා මේ අවුරුද්දේ අලුත් පටිපණුවෙක් අලියාගේ ඉඳලා මේ අවුරුද්ද තමයි ඒක හම්බුනේ. මේක ගැන නිලමෙතුමා ඉතාම උනන්දුවෙන් වැඩ කරලා තියෙනවා. බෙහෙත් පවා පිටරටින් ගෙනියන එකත් අපි බොහොම උනන්දුවෙන් මේ වෙලාවේ පරීක්ෂා කරලා බලමු. මේ පටිපණුව ලංකාවේ මේ වෙනකන් කවුරුත් අඳුනාගෙන තිබුණේ නැහැ. අපි හිතුවෙත් නැහැ පටිපණුවෙක් ඉන්නවා කියලා. සාමාන්‍ය පණු බෙහෙත් වලට පටිපණුව මරන්න බෑ. ඒ කියන්නේ පටිපණුවට දෙන බෙහෙත අපේ මාකට් එකේ නැහැ. ඒක ලංකාවේ රෙජිස්ටර් කරලත් නැහැ. එතකොට හරි ගැටලුවක්. ඒක ලොකු ලෙඩක් වුණොත් එහෙම බොහොම ඉක්මනට යනවා. මොකද ඒක යන්නේ මේ තනකොළවල ඉන්නේ චූටි මදුරු මැක්කෙක් වගේ සතෙක්ගෙන්. ඉතින් ඒ මැක්කෝ හැම තැනම ඉන්නවා. ඉතින් අපිට හරි බයයි මේක බෝ වෙලා යයි කියලා. අපේ ඉන්න අලි ටික දෙනා ඉන්නෙත් ඒ ටිකටත් මේම එක එක ලෙඩ හැදුනොත් එහෙම අපිට මේ සංස්කෘතික කටයුතු කරගන්න බැරුව යනවා. ඉතින් අපිට ඇත්තටම නිලමෙතුමා බෙහෙතුත් බෙහෙත් පවා ගෙනල්ලා තියෙනවා මේකට. හරි අපි බොහොම උමනාවෙන් ඉන්නේ උනන්දුවෙන් මේ ලෙඩේ තියෙනවද නැද්ද, තියෙන්නේ කොයි අලියටද කියන බලාපොරොත්තු වෙනවා. පටිපණුව මාරාන්තික නොවුනත් ඌ ඇත්තටම අපේ ශරීරයේ තියෙන මේ ඉමුනිටි එකත්, ඒ කියන්නේ ශරීරයේ ලෙඩවලට ඔරොත්තු දීමේ හැකියාවත් එක්ක සටන් කරන පණුවෙක්. ඒ කියන්නේ ඌට ඕනනම් හැංගිලා ඉන්න පුළුවන් ඇඟ ඇතුලේ, ඕන වෙනකොට බිත්තර දාන්නත් පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙනවා ඒ පණුවට. ඒතකොට බෙහෙත්වලට ලේසියෙන් මරන්නත් බෑ, හැංගිලා ඉන්න පුළුවන්, අවශ්‍ය වෙනකොට විතරක් බෝ වෙන්න පුළුවන්. ඒක තමයි තියෙන භයානකම. ඉතින් මේ වගේ වෙලාවක බෝ වෙන්න පහසුයි. නෑ ඇත්තටම උඩබලවේ මේ අවුරුද්දේ මුලදී වල්ලලියෙක් මැරිච්ච වල්ලලියෙක්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේක තිබිලා තියෙන්නේ. වටේ රටවල් වල ඔක්කොගෙම වගේ තියෙනවා මේක. ලංකාවේ තිබුණ නෑ මේ වෙනකල්. අපි විශ්වාස කරේ නෑ තියෙනවා කියලා. ඉතින් මේ උඩබලවේ හොයාගැනීමත් එක්ක අපි බොහොම අවධානයෙන් හිටියා මේක මෙහෙත් ඇති කියන ආකල්පය. එතකොට අපිට හදිසියෙම මේ අසනීපේ තමයි හම්බ වුනේ. ඒක ඇත්තටම පරීක්ෂා කළවත් නෑ තවම. ඒකත් පරීක්ෂා කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් පොතේ විදිහට අපිට දිව යුතු බෙහෙත. ඉතින් අපි අවශ්‍ය බෙහෙත ගෙනලා තියෙනවා. ඒක වැඩ කරනවද නැද්ද කියන එක අපි තාම හරියටම දන්නේ නෑ. ඒක තමයි දිව යුතු දේ බලනවා. නැත්තම් ඇත්තටම අපේ දොස්තර මහතුරු සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා, 15ක් විතර. ඒ ඔක්කොම මේ අලි බලන අයත් එක්ක ඉතාම සුහදව වැඩ කරන්න අපි පෙරහැර වෙලාවේදී. ඇත්තටම වෛද්‍යවරයාගේ කාර්යය එන්නේ අවසානෙට අලියෙක් පැනලා අල්ලගන්න බැරි වුණොත් විතරයි. ඉතින් එම නිසා අපිට සුහදතාවය තියාගන්න එක හරි වැදගත්. ඉතින් මේ සුහදතාවය අතරෙදී යම් කිසි කාගේ හරි අලියෙක් අසනීප නම් ඒ පණිවිඩෙත් අපිට ලැබෙනවා.
අසනීප වුණොත් විශේෂ අසනීපයක් වුණොත් නම් අලියා එක්ක කෙට් වෙනවා එක්ක ලෙඩතාවෙන් ඉන්නවා එහෙම නැත්නම් කන්නේ බොන්නේ නැතු ඉන්න එහෙම එකක් තියෙනවා අලියා කුලප් වෙන්න මද කිපෙන්න හරි කුලප් වෙන්න හරි ළඟයි නම් සාමාන්‍යයෙන් අලි බලන එක නට තේරෙනවා ඒතර අපිට පුළුවන් මොකක් හරි විකල්පයක් යොදන්න Now,